පවෙනි මාස ගාබ්‍රියෙල් නම් දේවදූතයා දෙවියන් වහන්සේ විසින් ගලීලී නාසරෙත් නම් නුවර විසූ දාවිත් රජ පරපුරෙන් පැවතෙන ජෝසෙප් නම් මනුෂ්‍යයෙකු හට විවාහ ගිවිසුම් දී සිටි කන්‍යාවක වෙත යවන ලදී. ඒ කන්‍යාවගේ නම මරියාය. දේවදූතයා ඈ සිටි තැනට පැමිණ විපුල ප්‍රසාදලත් උත්තමිය ඔබට මං ලැබේ සමදානන් වහන්සේ ඔබ සමගයයි කීය. එහෙත් ඒ වදන් අසා අතිශයින් කැළඹී මේ කෙඹඳු ආචාරයක් දැයි සිත සිතා සිටියාය. දේවදූතයා ඇයට කතා කොට මරියාමිනි බිය නොවන්න ඔබ දෙවියන් වහන්සේගෙන් වර ප්‍රසාදය ලද්දෙහිය. මේ බලන්න ඔබ පිළිසිඳගෙන පුතෙකු ලබන්නේය. උන්වහන්සේට ජීසුස් යන නාමය තබන්න. උන්වහන්සේ ශ්‍රේෂ්ඨ වෙනසේක. පරමෝත්තමයාණන්ගේ පුත්‍රයාණුවයයි කියනු ලබනසේක. උන්වහන්සේගේ පිය වූ දාවිද්ගේ සිංහාසනය දෙවි ස්වාමීන් වහන්සේ උන්වහන්සේට ප්‍රදානය කරනසේක. උන්වහන්සේ ජාකොබ්ගේ වංශය කෙරෙහි සදහටම රජකම් කරනසේක. උන්වහන්සේගේ රාජ්‍ය කෙලවරක් නොදක්නේ යයි කීය. එවිට මරියතුමී දේවදූතයාට කතා කොට මට පුරුෂයෙකු නැති බැවින් මෙවන්නක් කෙසේ විය හැකිදැයි ඇසුවාය. දේවදූතයාට උත්තර දෙමින් ශුද්ධාත්මයන් වහන්සේ ඔබ කෙරෙහි පහළ වෙනසේක. පරමෝත්මයාණන්ගේ අනුභවයද ඔබ වසාගන්නේය. එහෙන් උපදින පරිශුද්ධ දරුවා දිව්‍යන් වහන්සේගේ පුත්‍රයාණෝයයි කියනු ලබනසේක. බලන්න ඔබේ ඥාතිවරිය වන එලිසබෙත් ඇගේ මහලු වයසේදී පුතෙකු පිළිසිඳ ගත්තාය. වන්දයයි කී ඇයට දැන් සවැනි මාසය. මක් නිසාද දෙවියන් වහන්සේට නුකළ හැකි කිසිවක් නැතැයි කීවේය. මරියතුමී කතා කරමින් බලන්න මම සමිදානන් වහන්සේගේ දාසිය වෙමි. ඔබ පැවසූ ලෙස මට සිදුවේවායයි කීවාය. එවිට දේවදූතයා ඈ කෙරෙන් වෙන්න ගියේය.